Aibă vanea lune, mama dogolonte genave, și satui bhage, deveni prasna patre parisare kotasata, godak vedagat vana deya. Ivageme, apita hemadatama oone karana deya. E tamai Sri Lankave palat hadistrika. Hani. Dan ogolonta මේ පලාත්හා දිස්ත්‍රික්ක පාඩම් කරගන්න ටිකක් අමාරුයි නේද? හරි. එහෙනම් මම කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. හරි. ඔන්න මම පොන්චි කවියක් කියනවා. ඒ කවිය ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕන. හරි. දැන් මම කවිය කියනකොට ඔයගොල්ලෝ ලියාගන්න. මම දෙපාරක් විතර කවිය කියන්න. එතකොට ඔයගොල්ලෝ ලියාගන්න. ඊට පස්සේ ඕගොල්ලෝ මේ කවිය පාඩම් කරගන්න ඕන. හරි. මම කවිය කියනවා. උතුර කියාමව මූදකුණේ මාස ගාන හදමු උමේ අපේ පොඩ්ඩා. බස් කළු කොළ ගත්තා. වයඹ කුඩා පුංචා. ඌවේ මොනරු බලමු. සබරගමු විරත්න කෑද නැගෙන ත්‍රිවිධ මානස අරන් මධ්‍යමානුම. හරි. දැන් මම මේ වගේ තේරුමක් කියලා දෙන්න. උතුර කියාමවමු කියන්නේ උතුරු පළාතේ කිලිනොච්චිය කියන්නේ යායන්නෙන් කියන්නේ යාපනය මයන්නෙන් කියන්නේ මන්නාරම වයන්නෙන් කියන්නේ වවුනියාව මුයන්නෙන් කියන්නේ මොළතිය. උතින් උතුරු පළාතට දිස්ත්‍රික්ක පහක් තියෙනවා. හරිද? උතුරු පළාතට දිස්ත්‍රික්ක පහක් තියෙනවා. ඊළඟට දකුණේ මාස ගාන හදමු. බලමු මොකද දකුණේ මාස ගාන හදමු කියන්නේ. දකුණේ කියන්නේ දකුණ පළාත. එතකොට මාස කියලා කියන්නේ මාතර. ගාන කියලා කියන්නේ ගාල්ල. හදමු කියලා කියන්නේ හම්බන්තොට. දකුණ පළාතට දිස්ත්‍රික්ක තුනක් තියෙනවා. හරි. ඊළඟට උමෑ අපේ පොඩ්ඩා. උමෑ අපේ පොඩ්ඩා කියන්නේ මොකද්ද? උමෑ කියන්නේ උතුරු මැද පළාත. අපේ කියලා කියන්නේ අනුරාධපුරේ. පොඩ්ඩා කියලා කියන්නේ පොරොන්නරුවට. හරි. එතකොට උතුරු මැද පළාතට දිස්ත්‍රික්ක දෙකක් තියෙනවා. ඒ තමයි අනුරාධපුරය පොළොන්නරුව. හරි. ඊළඟට බස් කළු කොළ ගත්තා. බස් කළු කොළ ගත්තා කියන්නේ බස් කියලා කියන්නේ බස්නාහිර පළාත. කළු කියලා කියන්නේ කළුතර. කොළ කියලා කියන්නේ කොළඹ. ගත්තා කියලා කියන්නේ ගම්පහ. එතකොට බස්නාහිර පළාතට දිස්ත්‍රික්ක තුනක් තියෙනවා. හරි. ඊළඟට වයඹ කුඩා පුංචා. වයඹ කුඩා පුංචා කියන්නේ වයඹ කියලා කියන්නේ වයඹ පළාත. කුඩා කියලා කියන්නේ කුළු නෑගර. පුංචා කියලා කියන්නේ පුත්තලම. එහෙනම් වයඹ පළාතට දිස්ත්‍රික්ක දෙකක් තියෙනවා. ඒ තමයි කුළු නෑගලයි පුත්තලමයි. හරි. ඊළඟට ඌවේ මොනරු බලමු. ඌව කියලා කියන්නේ ඌව පළාත. මොනරු කියලා කියන්නේ මොනරාගල දිස්ත්‍රික්කය. බලමු කියලා කියන්නේ බදුල්ල දිස්ත්‍රික්කය. එතකොට ඌව පළාතට දිස්ත්‍රික්ක දෙකක් තියෙනවා. ඊළඟට සබරගමුව පළාත. සබරගමුව පළාත මේ කියන්නේ සබරගමුවේ රත්න කෑද කියන එකෙන් තමයි සබරගමුව පළාත කියන්නේ. සබරගමුවේ කියලා කියන්නේ සබරගමුව පළාත. රත්න කියලා කියන්නේ රත්නපුර. කෑදා කියලා කියන්නේ කෑගල්ල. සබරගමුව පළාතට දිස්ත්‍රික්ක දෙකක් තියෙනවා. ඊළඟට නැගෙන ත්‍රිවිධ මානස අරන්. නැගෙන කියලා කියන්නේ නැගෙනහිර පළාත. ත්‍රිවිධ කියලා කියන්නේ ත්‍රිකුණාමලය. මානස කියලා කියන්නේ මඩකලපුව. අරන් කියලා කියන්නේ අම්පාර. ඊට පස්සේ දැන් නැගෙනහිර පළාතට දිස්ත්‍රික්ක තුනක් තියෙනවා. හරි. ඊළඟට මධ්‍යමානුම. මධ්‍ය කියලා කියන්නේ මධ්‍යම පළාත.
එතකොට මානුම කියන එකේ අපි අකුරු තුන තුනට කඩලා තමයි යන්න ඕනේ. ඒ කියන්නේ මා කියලා කියන්නේ මාතලේ, නූ කියලා කියන්නේ නුවරඑළිය, ම කියලා කියන්නේ මහනුවර. එතකොට මධ්‍යම පළාතට තියෙනවා දිස්ත්‍රික්ක තුනක්. හරි. දැන් මම ආයෙමත් ඕගොල්ලොන්ට ලියා ගන්න බැරි වුණා නම් කවිය කියලා දෙන්න. ඔන්න මං කියනවා. උතුර කියාමවේ මූදකුණි මාස ගාන හද උමේ අපේ පොඩ්ඩා බස් කළු කොල ගත්තා වයඹ කුඩා පුංචා ඌවේ මොනරු බලමු සබරගමු රත්න කෑද නැගෙන ත්‍රිවිධ මනස අරක් මධ්‍යමානුම. හරිද? හරි, එහෙනම් මං ආයි කියන්නම්. උතුර කියාමවේ මූදකුණි මාස ගාන හදමු උමේ අපේ පොඩ්ඩා බස් කළු කොල ගත්තා වයඹ කුඩා පුංචා ඌවේ මොනරු බලමු සබරගමු රත්න කෑද නැගෙන ත්‍රිවිධ මනස අර මධ්‍යමානුම. හරි, ඉතින් මම අද ශ්‍රී ලංකාවේ පළාත් හා දිස්ත්‍රික්ක ගැන ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඉතින් ඔයගොල්ලෝ මේවා පාඩම් කරගෙන, මේ කවිය පාඩම් කරගෙන ශිෂ්‍යත්ව විභාගයේ පරිසරයේ කොටසට හොඳට උත්තර දෙන්න ඕන. හරි, එහෙනම් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ ගොඩාක් දෙනෙක් බලන්න ඇති. ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි.